Right, සුබ දවසක් ටීම් එකකට ඉතින් ගෙන තවත් එක වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින්. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා ඒ ටෙක්නික් එක තවත් ආකාරයකට භාවිත කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. දම් වගේ එකක් යූස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ පිප්පලම
හරියට සුදු යූස් කරා නම් ඒක හොඳට කැපිලා පේනවා මෙතන අර ඉතුරුණු පැස්ටල් ඉතුරුණු වෙන ටික. ඉතින් අපි ඒ ටික බලමු කොහොමද ඉස්මතු කරලා ගන්න කියලා. ඉතින් ඔන්න මෙතන බං මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාගත්තා. ඉතින් මට හිතෙනවා මේක තව ටිකක් මේ ඉස්සරහින් තියෙන පස්තල් එපොට තව ටිකක් නිකන් තද වුණා නම් හොඳයි කියලා. එහෙනම් තද වුණාම ගමන් මේක අර දුරලඟම භාවය හොඳට පේනවා. ඉතින් මේක මම අර වීඩියෝ එකට පොඩ්ඩක් කනෙක්ට් වෙන්න පුළුවන් අර පස්වීම දාන එකට. ඉතින් ඔයාලා පස්වීම දානකොට මම නම් ෆිගර් දාන්න කලින් මුලින්ම චිත්‍ර දාන්නේ පස්වීම. ඉතින් ඊට පස්සේ තමයි ෆිගර් දෙන්නේ. සමහර කෙනෙක්ට ෆිගර් ඇඟල ඉවරලා පස්සේ පස්වීමට යන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව. ඉතින් පස්වීම දානකොට මුලින් මේ පොඩ්ඩක් තද පාට වගේ දාලා ඈතට යනකොට ලාවෙන්න දැම්මොත් එහෙම ඒක අර දුර ළඟ භාවයේ පොඩ්ඩක් පේනවා පැහැදිලිව. ඉතින් මේකත් ඇඩ් කරගන්න ඔයාලගේ නොලෙජ් එකට. ඉතින් මම මේ පස්වීම දාන එකට ෆුල් ඩෙමෝ එකක් ගේන්න ඉන්නේ සම්පූර්ණ ප්‍රකාශ චිත්‍රයක් කලර් කරලා. ඉතින් ඒකත් ළඟදිම ගේන්න බලාපොරොත්තු වෙනවා. ආට මේ විදිහට පස්වීම මුල් පස්වීම තද කරගන්න පුළුවන්. ටිකක් රතු පාටට හුරු කලර් එකක් දාලා. මොකද ඒ රතු පාට කියන්නේ අපේ ඇහැට කෙලින්ම බලපු ගමන් එන රතු පාට කොතනක හරි තිබ්බොත් එහෙම ඔයාලා ගොඩක් ඉන්න මිනිස්සු අතරේ රතු පාට ටී ෂර්ට් එකක් වගේ අඳින්න ඉන්න පුද්ගලයෙක් දැක්කම අපිට කෙලින්ම ફોકસ වෙන්නේ ඒ රතු පාට ටී ෂර්ට් එක අඳින්න ඉන්න පුද්ගලයාව. ඉතින් ඒ විදිහට අපිට මෙන්න මේ රතු කලයක වගේ පොඩ්ඩක් ඉස්සරහට ඇඩ් කරලා මේ දම් පාට තියෙනවනේ දම් කාට වගේ පිටිපස්ස තියෙන ඔයගේ කන්දකට වගේ ඇඩ් කරත් එහෙම අපෙන් කෙලින්ම ඇහැ යන්නේ මුලින්ම මෙන්න මේ ඉස්සරහ තියෙන රතු පාට. ඊට පස්සේ හිමීට තමයි අරකට ඇදිලා යන්නේ. ඉතින් ඒ වගේම තව එකක් තමයි මේ ඉස්සරහා ඩීටේල් වැඩි කරන්න ඕන. ඒ වගේම මුලින් තියෙන අපිට ඇහැට කෙලින්ම අහුවෙන ඒවා මුලින්ම ඉස්සරහ තියෙන ඒවා ගොඩක් ඩීටේල් කරලා ඒ වගේම කලර් රේන්ජ් එක යන්නේ එහාට යන්නේ එහාට යන්න අඩු කරලා ඒ වගේම ඩීටේල් ගතියත් අඩු කරාට පස්සේ තමයි මෙන්න මේ දුර ළඟ භාවය තාමත් හොඳට පේන්නේ. රයිට් ගේ ගේම පාට දාන්න මේ ගේ පාටම දානවා කල එකක් වගේ දීතන ඕනේ. ඉතින් මේක දැන් අර අපි කියපු ටෙක්නික් එක යූස් කරන්න පොඩ වේලනකන් ඉන්න ඕන. ඉතින් ඒ වේලනොත් තමයි හරියට එන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේක වේලනකන් ඉමු. මම වේලනකම් පොඩි කොළපාට කලර් එකක් හදන්න හදනවා. මේකට දාගන්න පොඩ්ඩක් ගහක් වගේ එකක් දාගන්න. අපි මම වෙන්ටල් එකේදී කොළ එක නම් තාම යූස් කළා නෑ බල්ලා නෑ කොහොමද තත්ති කියලා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා කැමල් ආටිස්ට් එකේ කොළපාටකුත් තියෙනවා ඒක ලස්සනයි. ඉතින් ඒ කොළපාට රතු පාටියක් ඇඩ් කරලා ගත්තාම මාරම ලස්සනක් ඉන්නේ. ඉතින් මේක බලමු පෙන්ටල් එකේ කොහොම වෙයිද කියලා. පෙන්ටල් කලර් එක මේ පෙන්ටල් තියෙන කොළ එක හොඳයිද කියලා. ඉතින් මේ පෙන්ටල් එකේ තියෙන බ්‍රවුන් එකත් එච්චර මට හරි ගියේ නැහැ. රයිට් මම මේ විදිහට කොළ පාටියක් මේකට ඇඩ් කරගන්නවා. කොළ පාට ඇඩ් කරලා පස්සේ මම තව ලා කොළ පාටෙකුත් තියෙන මෙතන එකක් පොඩ්ඩක් දාගෙන බලමු. ඒකත් මම දැන් දාගෙන යනවා. ඉතින් ඔයාලා අලුතින් ගත්තට පස්සේ පොඩ්ඩක් නැගේ අර තෙල් ගතියක් වගේ දෙන එක මෙයා වෙන්න. මෙහෙම මේවා කරන්න ඕනද කොහෙද පොඩ මිරිකලා ගන්න එක හොඳයි කොහොමද. ඊට පස්සේ ලා කොළ එකත් මම මෙතනට ඇඩ් කරගන්නවා. රයිට් ඔයාලට මුලින් බලාගන්න පුළුවන් මෙන්න මෙතන තෙල් ගතියක් වගේ තියෙන එක ඉස්සෙල්ලා මුදින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මික්ස් වෙනවා තමයි අපි මේක පොඩ්ඩක් මෙහෙම ගන්නවා. ඊට පස්සේ මම කහ පාටක් පොඩ්ඩක් දාගන්නවා. මොකද මේක වේල්ලා වගේ පොඩ්ඩක් හිතෙන්නේ. කහට එක්කුත් ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. රයිට් ඔය විදිහට ඇඩ් කළා. පස්සේ අපි යමු මෙන්න මේ විදිහට ගහක් දාගන්න කියලා. මලහුටාලුවනේ කෙල වෙලා තියෙන යාලුවනේ මෙන්න බොනා වගේ මේ කුඩින්ම තිබ්බට පස්සේ දැන් මොකද කරන්නේ. ඉතින් ඔයාලා හැමෝම කරන්න එපා කරත් එහෙම ඉවරයි. මම පොඩ්ඩක් මේක
ෂෙට් කරලා හදලා දාන්න ඔය බලනවා බලමු ෂෙට් තින් වගේ අනතුරු වෙන්න පුළුවන් එතකොට බයනෝ එක හදා ගන්න බලන්න ට්‍රයි කරන්න මට මොකද්ද මේකට දැන් කරන්න පුළුවන් වැඩේ කියලා තින් එහෙම හිතලා ඔයාලට මේ වගේ අනතුරු එහෙම આવොත් එහෙම ඉක්මනට හදා ගන්න පුළුවන් වෙන්න ඕන ඉතින් අපි මේක වේලෙනකම් මෙන්න මෙතන सामान्य कोल कल खदन तब यानी कोल हदन कले हम कर कहा वेल नीटे कहा कल पुडा हिम अम कल दागत पस तीन मम वाले मेमेम ट्यूब कल मे यूज करना पाला ट्यूब कल गना यूज करना विधि कील तीन मेकट रत्ट कत्तर बस मेन अमग तीन बस गुम कल बस चुट कत्तर फिट कस मेक वेल बस डीटेल कर लागू एम इंटेल के तीन कोल कल मत अल्ला मे आरती गुम कोल पाट मेके पेंटल सहिम पत्न बेसाट कर ब्रउन टिकुद ब्रउन टिकट रत टिकुत एट कर किसी में आधा सकना तो है निकम में कलास्टिक दैमे में मेवा करे मम इतना मेरे ताम बेल रहा है टापी बड़े ट्राई कर लबल में एक मार क्यूए का यूज कर लबल मेरे बुलवान देखेगा ठीक है करना होना अभी मेके तद कल कदागण तीन पोटी पीन से कदागंडा इकड़ मंकर ब्रउन का रतु पाटे ऐड करना ब्राइट इट बस अभी बोलवा नील कल ऐड कर ला मेक तद कर मे प्रसेस कली वीडियो केलो ईट पस्े अभी कर लाइट हितागरने इतकोट मैंने मे गल कटना मे कटना उड़ेट बेटा षडो कटना षडो अंदर पास मैं गल क्वालिटी दिन गोना तीन मम्मी निका अभी अदाको को गल एनोना ये तीन वाला दाने तीन मेक हरण दाने तो वेल नाट पस मम्मी वेल कल पड़ते दी तीन वेल नाट पस दम स्प्रेड नतीनो तोट मे षड हरियट पटना वेल पुड नोलो ती मम्मी वेल वेल राइट मम्मी तीन दम्मी सा वेलगे मट हिते अभी बल पुड कल दाला स्प्रेड अभी मेकट षडवे दिंगे षडवे दाने तेरे को षडवे षडवे हडे कोई पड़ा अदास मेरे हर रिस्टिक गति तीन मम्मी का किसी पीली मेत दाकनीस किसी हडे आखना मट वन मेन मे यदा बाधित कर टेक्निक तवा बाधित करवा पेन अग बाधित करतेने कोई वगे तन यूज करवाने हरियट हरियट यूज करवा तन मुखदेन पेन मे वीडियो करे मेन मे वगे पुंच कल के पेन तनक दी एन टेक्निक यूज करना पुलवा तीन मेक हरियट वाट यदागत
ඉතාම ලස්සනට කරන්න පුළුවන් වැඩක් තමයි මෙන්න මේක. ඉතින් මම විභාගයට ඇඳපු චිත්‍රයටත් මෙන්න මේ ටෙක්නික් එක භාවිත කරා. ටෙක්නික් එක භාවිත කරා කියන්නේ මෙන්න මේ ගල් කැට පොඩි පොඩි ගල් කැට දාන්න තමයි එන්නේ ටෙක්නික් එක දාගත්තේ. ඉතින් වට පුළුවන් මෙන්න මේ විදිහට මම කියන දුන්නේ ඊට එක ගාලා මේ පොඩියට මේක ෂැඩෝ එකක් දාගෙන යන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් ඔයාලට හරියට අදහසක් තියෙනවා නම් මේක හරියට කොතනද ඔන්න ඔය විදිහට මම පොඩ්ඩක් ඒකත් දාගත්තා. ඊට පස්සේ ඒ කලයකින් මම මේ පොඩ්ඩක් දාගන්නවා නේද.
ඊටර කරන්න යන්නේ මේකේ අනිත් ඒවත් ඒ නිසි ගැන වැඩි කතා කරන්න ඕනේ මම මොකද ෆුල් ඩෙමෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන ඔයාලට මේ ෂැඩෝ අනම්මනම් තියෙන ඔක්කොම කියලා දෙන ෆුල් ඩෙමෝ එකක් අනිවාර්යෙන් ගේන්න ඉතින් මම මෙතනින් කියන්න බලාපොරොත්තු වෙන අර ඊයේ ඊයේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු ඒ ටෙක්නික් එක අපිට තවත් වෙනකදී භාවිත කරන්න පුළුවන් කියූප එක ඔයාලට පෙන්වන්න ඉතින් ඔයාලට පුළුවන් මෙන්න වගේ පොඩි පොඩි ගල් කැට තියෙන ඒවා මට මෙන්න මේ ටෙක්නික් එක යූස් කරන්න ඉතින් මේ වගේ තියෙන පොඩි ගල් කැට ඔයා ඇත්තටම පින්සල් භාවිත කරලා අඳින්න ට්‍රයි කරොත් එහෙම එක ගොඩක් අමාරුයි ඒ වගේම රියලිස්ටික්ව මේක දාගන්න පුළුවන් ප්‍රසතේ කොච්චරද කියන එකත් පොඩක් අවුල වගේම පැය තුනක් තියෙන ටයිම් එක තුලදී ඔයාලට ඒවා කරන්න පුළුවන් වෙයිද කියන එක පොඩක් හිතන්න වෙනවා ඉතින් මේ වගේ පුංචි ටෙක්නික් එක යූස් කරලා වාගේ චිත්‍රයට තවත් රියලිස්ටික් ගතියක් ඇත්ත වගේ ගතියක් දෙන්න පුළුවන් ඉතාම සරලව ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මෙන්න මේක ගැන හොඳ අදහසක් එන්නදී කියලා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ගන්න අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නයි කියන්නේ මේක තමයි ඔයාලගේ පළවෙනි වීඩියෝ එක මගේ බලන නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන රතුපා subscribe button එක click කරලා අපිට subscribe කරන්න ඉතින් මේ වගේ තවත් වැඩගත් වීඩියෝ එක හම්බෙන්න බලාපොරොත්තු වෙන සිල් දෙනාට සුබම සුබ දවසක් දිනෙන්න